එළමෙන ජනාධිපතිවරණයට අදාළ ඇපතැන්පත් කිරීමේ කටයුතු අද දහවල් 12න් අවසන් වුණා. අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ වෙනුවෙන්ද ඇප මුදල් තැන්පත් කෙරුණා. සුබ මොහොතින් අප මුදල් තැන්පත් කළ ජයග්‍රාහී ගමනේ තවත් පියවරක් ඉදිරියට තැබුවා. කවුරු වෙනද තැන්පත් කරේ? නාමල් රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන්. ඉතා කෙටියෙන් කිව්වොත් සැප්තැම්බර් මාස 22 වෙනකොට ශ්‍රී ලංකාවේ නවවන ජනාධිපතිවරයා වශයෙන් නාමල් රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දෙන්න අවශ්‍ය ගමන යන්නේ. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. වර්ද? 100%. එහෙම කණ්ඩායම් ඉතිහාසෙත් කඩාන ගියා. හැබැයි ජයග්‍රහණය කරුවේ හිටපු තැන්වල අපි. ඒ මතක නැද්ද 2018 වෙච්ච දේ? ඔව් එදත් හිටියේ එහෙම තමයි. ජේෂ්ඨයෝ තමයි ගියේ කඩාගෙන 2015. මහින්ද රාජපක්ෂ මහත්තයර සම්පූර්ණයෙන් ගමේ ඡන්ද ටික. නාමල් රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරනවා. මහින්ද මහත්තයා පුතානේ. එසේම එළමෙන ජනාධිපතිවරණය සඳහා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක වෙනුවෙන්ද අද ඇප තැන්පත් කළා. අද දින අපි ජනක රත්නායක මැතිතුමා වෙනුවෙන් ඇප තැන්පත් කළා. එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් තමයි අපි අද ඇප තැන්පත් කළේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා අද වෙනකොට 135ක් පමණ ප්‍රමාණයක් ඉන්නවා ඡන්ද නොදීමේ වැළකීලා. අපි ඒගොල්ලන්ට ආමන්ත්‍රණය කරන්න තමයි බලන්නේ. මොකද අද මේ දූෂිත දේශපාලනයෙන් කලකිරිච්ච අතිවිශාල 135 ප්‍රමාණයට අපි අමතනවා. ඕගොල්ලන්ට ගැළපෙන සුදුසු අපේක්ෂක අපි ඉදිරිපත් කළා තියෙනවා. මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද නාම යෝජනා සඳහා අත්සන් තබා තිබෙනවා. එමෙන්ම ව්‍යවසායක දිලිත ජයවීරද අද දින නාම යෝජනා සඳහා අත්සන් තැබුවා. එළමෙන ජනාධිපතිවරණයට අදාළව නාම යෝජනා බාර ගැනීම හෙට සිදු කිරීමට නියමිතයි. පෙරවරු 9 සිට 11 දක්වා ඒ සඳහා කාලය වෙන් කර තිබෙනවා. එසේම පෙරවරු 11:30 දක්වා විරෝධතා ගොනු කළ හැකි. ඒ අනුව නාම යෝජනා කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලු අපේක්ෂකීන්ගේ නියෝජිතයින් අද මැතිවරණ කොමිසමට කැඳවීමටයි තීරණය කර ඇත්තේ. හෙට දිනේදී නාම යෝජනා බාර ගැනීම කටයුතු සූදානම් කළා තියෙනවා. මේනටත් අද දිනේ පැතන්පත් කිරීමෙන් පසුව අපි අපේක්ෂක ඡන්ද නියෝජිතය සමග සාකච්ඡා පවත්වනවා. හෙට දිනේ වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම. ඒත් එක්කම අපි මේටත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංකාරයට මහත්මයා සහ ආරක්ෂා භාර සින සිරිම නිලධාරීන් සමග සාකච්ඡා කළා තියෙන්නේ. හෙට දිනේදී මෙම ස්ථානයේ පැවැත්වෙන මේ නාම යෝජනා බාර ගැනීමේ ක්‍රියාවලිය ආරක්ෂා කටයුතු සම්බන්ධයෙන් කෙසේද සිදුවේදී සම්බන්ධයෙන් මෙතන කමිෂන් සභාවත් අදාළ නිලධාරීන් සාකච්ඡා පැවැත්වුවා. ඒ අනුව මේ සම්පූර්ණම මේ භූමි ආරක්ෂාව පිළිබඳ වගකීම් පොලිස් දෙපාර්තමේන්තුව සහ විශේෂම ජාතික ආරක්ෂක අංශය කටයුතු කරනවා. හෙට දිනේදී රාජගිරිය ප්‍රදේශය අවට විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. ඒ සඳහා පොලිසිය සහ STF නිලධාරීන් 1300ක් යෙදවීමටයි කටයුතු කර තිබෙන්නේ. මේ අතර ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 408ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. නීති උල්ලංඝනය කිරීම 392ක්, වෙනත් පැමිණිලි 15ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවක්ද ඊට ඇතුළත්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.